തിരുവൻ സരണായി. അത് ദഹവന ശ്രേണിയെ ശിഷ്യ ദരുദരിയാണ്ട് അപ്പി പാടമക്ക് ഇതിരിപ്പറ്റിക്കലാണ്ടായി ബലാപുറത്തു എന്നെ നെവത്തത്ത് ഒബട്ട് നിവാണ്ടു കാലയാക്ക് എന്ന നിസാ ഇവകേമ ഒബ മേ പാടം മാലാവ് നിവസിച്ചിട്ട് നരമ്പന നിസാ ഒബ മേ സമഗ എകത്തു എന്ന നിസാ അപ്പി കൽപ്പന കരാ ദിഗിൻ ദിഗട്ടം അപ്പേ പാടം നിമാവട്ട് പത്തുന്ന തുരു ഇതിരിപ്പറ്റിക്കരാ. ඉතින් අද අපිට නියමිත පාඩම තිබෙන්නේ 10 වෙනි ශ්‍රේණියේ 20 පාඩම හෙළ කලාවන් සුරකිමු. හෙළ කලාවන් සුරකිමු කියන පාඩමයි තිබෙන්නේ. කලාව කියලා කියනකොට මේකේ අපි ඉස්සරෙන් බලන්න ඕන ශ්‍රී ලංකාවට ආවේණික වෙච්ච කලා සම්ප්‍රදායන් ගැනයි මෙතන ගොඩාක් සාකච්ඡා කරන්නේ. එතකොට මේකේ ආරම්භය ගැන අපි පොඩ්ඩක් හොයලා බලමු. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම රැගෙන වැඩම කරනවා 3 වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ ඉස්සර වෙලාම භික්ෂු ශාසනයක් ආරම්භ කරනවා. අරිට්ට කුමාරයා මහාන කරලා භික්ෂුන් වහන්සේලා මුලින්ම ආරම්භ කරනවා. ඉන් අනතුරුව රජවරුන්ගේ අනුග්‍රහයත් දායකවරුන්ගේ අනුග්‍රහයත් ඇතිව ලංකාවේ තැනින් තැන විහාරස්ථාන ඉදිවෙන්න පටන් ගන්නවා. ඒ විහාරස්ථාන ඉදි කරනකොට ප්‍රධාන අංග තුනක් යටතේ තමයි ඉදි වෙන්නේ. මොකද ප්‍රධාන අංග තුන ස්තූපය බෝධින් වහන්සේ සහ බුද්ධ ප්‍රතිමාව. මෙන්න මේවා කලාවත් එක්ක බැඳිලා තමයි ඉදි කිරීමෙන් ඉස්සරහට ගමන් කරන්නේ. ඒතර බෞද්ධ කලා සම්ප්‍රදායට ඇතුළත් වන තව තියෙනවා චිත්‍ර මූර්ති කැටයම් ඒ වගේම ගෘහ නිර්මාණ කියන මෙන්න මේවත් ඉදි වෙන්නේ මේ බෞද්ධ සම්ප්‍රදායත් එකතු කරගෙන. ත්‍රිවිධ චෛත්‍යයකින් සමන්විත විහාරස්ථානයක් අංග සම්පූර්ණ විහාරස්ථානයක් කියලා අපි කියනවා. මොකද දාගැබ බෝධින් වහන්සේ බුදු පිළිම වහන්සේ ඊළඟට මේකේ තව සංවර්ධන ඉදිරි පියවර තම ඇති වෙන්නේ දුමින්දා ගමනේ. ඒ කියන්නේ සංගමිත්තා තෙරණියගේ පැමිණීම. දුමින්දා ගමනය සමග මෙරටට පැමිණෙනවා 18 කුලයක කලා ශිල්පීන්. ඒ කියන්නේ 18 වර්ගයක් කලාවන් නිපුණත්වයේ තියෙන ප්‍රධාන ගුරුකුල 18ක් පැමිණෙනවා. එතකොට ඒ අය විවිධ කලාවන් රැගෙන ඉන්නේ. එතකොට විශේෂඥයන් ඒ අතර ඉඳලා තියෙනවා. කලාව පිළිබඳව අනුරාධපුර හා පොළොන්නරුව යුගවලට මේ කලා නිර්මාණ ඉදිවෙන්න මුල්ම කාලේ පටන් ගන්නවා. ඒවට හැබැයි කෙලින්ම ಭಾರತයේ තිබිච්ච ආභාෂය ඉන්දියාවේ ආභාෂයත් ලැබෙනවා. පස්සේ කාලේ ලෝකයේම මවිතයට පත් කරපු ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ ලංකාවෙන් බිහි වෙනවා. ඒක තමයි හෙළ කලාකරුවාගේ සුරතින් බිහි වෙන විශිෂ්ටම නිර්මාණ. ඒ වගේම කීපයක් තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනිම අංගය තමයි ස්තූපය. ස්තූපය ගැන ඔබ දැනුවත් වෙන්න ඕනේ. ස්තූපය කියලා කියන්නේ චෛත්‍ය, වෙහෙර, සෑය, දාගැබ, තූපය, චේතිය කියන විවිධ නම් වලින් හඳුන්වන මේ ස්තූපය. එතකොට මේවා ස්තූප හදන්න සුදුසු පුජ්‍යලෝ 4 දෙනෙක් ගැන බුදුහාරෝ දේශනා කරනවා. ඒකට කියනවා තූපාරහ පුජ්‍යලෝ කියලා. පුජ්‍යලෝ 4 දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ කතා කරනවා. කවුද බුදුරජාණන් වහන්සේ පසේ බුදුරු මහරහතන් වහන්සේලා සහ සක්විති රජුරුවන්ගේ ධාතු තැන්පත් කරලා චෛත්‍ය හදල පුදු පූජා කරන්න සුදුසුයි කියලා බුදුහාඳුරු නිර්දේශ කරනවා. එතකොට විහාරස්ථානයේ මූලිකම අංගය තමයි ස්තූපය. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික චෛත්‍ය නිරූපණය කරන්නෙත් මේ ස්තූපය. ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් උතුමන් වහන්සේලාගේ ධාතු තැන්පත් කරලා විවිධ පුද පූජා වස්තු තවත් තැන්පත් කළ මේ චෛත්‍ය වර්තමානයේ වෙනකොට නිර්මාණය වෙනවා. ඒ අනුව විහාරස්ථානිකයේ ත්‍රිවිධ චෛත්‍ය අතුරින් පළමුවන වන්දනා කරන්න ඕන ඉස්සර වෙනම චෛත්‍ය. ඔබ පන්සලකට ගියපුවාම ආගමික ස්ථානයකට ගියාම ඉස්සරවම වඳින්න ඕනේ ස්තූපයට. මොකද අර සැලලිහිණි සන්දේශයේ තියෙනවනේ වඳු දාගැබ් මහ බෝ පිළිම කියලා. ඉස්සරවම දාගැබ් ඊළඟට බෝධින් වහන්සේ ඊළඟට පිළිම වහන්සේට. එහෙම තමයි වඳින්න ඕනේ. හොඳයි අපි බලමු ලංකාවේ මුල්ම ස්තූපේ මොකක්ද කියලා. ලංකාවේ මුල්ම ස්තූපයේ විදියට සැලකෙන්නේ අනුරාධපුරයේ පිහිටලා තිබෙන තූපාරාම දාගැබ්. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කළා තමයි දෙවන පියතිස්ස රජුරුව විසින් මේ ස්තූපය ඉදි කරන්නේ. ඊළඟට අනතුරුව විවිධ හැඩයින් යුක්ත ස්තූප විවිධ රටේ හිටපු පාලකයෝ නිර්මාණය කරනවා. අපි ඊළඟට බලමු චෛත්‍යක ප්‍රධාන ආකෘති කීපයක් තිබෙනවා. ඒ කියන්නේ චෛත්‍යයේ ස්තූපයේ වටා ගොඩනැගුණු ස්තූපයේ හැඩය අනුව ගොඩනැගුණු චෛත්‍ය වර්ග 6ක් තිබෙනවා. ඒක ගර්භයේ ස්වභාවය අනුව චෛත්‍ය වර්ග වෙන් වෙනවා. මොකද්ද ඝණ්ඨාකාර, ඝටාකාර, බුබුලාකාර, ධාන්‍යාකාර, පත්මාකාර, ආම්ලාකාර කියලා. එතකොට මේවා ගැන ඔබ ගොඩක් දන්නවා. ඝණ්ඨාකාර කියන්නේ සීනුවක නැත්තම් ඝණ්ඨාරයේ හැඩයෙන් යුක්ත.
घटाकार हेडे युक्त इला बुबुल आकार बुबुल हेडय इवे धान्य आकार धान्य गोडक हेडे युक्त ताम सुप्रसिद्ध थूपे तम कैलनिय धान्यकार इतकोट पद्माकार पीवे न्यू मल निल मलक हेडे युक्त आम्लाकार हेडे युक्त इलांगट अभिबल स्तूपेक तीन प्रधान अंगट स्तूप अंग नमकरण तुब इकमट चित्रेकूल पेशा वाल एंद गर्भ एंद त्रस को देवता कोरलैंत नामकर स्तूपेक अंग के आगते बलाम तीन यटम पेशा वाल तुन महल पेशा वाल इलांट गर्भ इलांट हतरस को देवता कोरल कोत चूड़ा माणिक मेहिम वोट नमकर गंड पुला चैत्यक अंगटिक थिंग ए विधि हट स्तूपे अंगटिक तुब इमिता होंदिंग मतक त्यागंड उन करनो इलांगट अभी वालम चैत्य घर एम नेता वट दागे के लिए वोट मातृका वक्ति पर में एक कला शिल्पे एक संप्रदाय स्तूप अक्षंदा इधिवेच्च वृत्ताकार पियासक सहित गेट अभी चैत्य घर इतोट पुड़ी स्तूप आरक्षाव बेतिमतुंगे आरक्षाव सलकघनता चैत्य घर नेता वटदागे इधिकरा इतोट तूपारा में अंबस्थले लंकारामे वेनी अनुराधपुरे पीहिटी स्तूप वट मे चैत्य घर तिबिच बावट साक्षितेन पोलोन्नरुह मेदिरीगिरी पीहिटी वटदागे वाल मे कलात्मक अंगवली युक्त इतोट वटदागे दाक्यने धातुन वहांसे स्तूपे දාගැබ වට කරලා ඉදි කරන ගෙට තම වට දාගේ කියන්නේ. එතකොට චේතිය ඝරය ඔය වන්වැලි සෑයට වගේ විශාල ප්‍රමාණයේ ස්තූප වලට නම් චේතිය ඝර හදන්න බෑ හදලා නැහැ. නමුත් අනිත් පොඩි ප්‍රමාණයේ සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ස්තූප වලට මේ චේතිය ඝර තිබිච්ච බවට සලකුණු තිබෙනවා. ඊළඟට වාහල් කඩ. වාහල් කඩ කියන්නේ කලා සම්ප්‍රදායේ තව එක ප්‍රධාන තේමාවක්. වාහල් කඩ කියන්නේ සමහර ස්තූප වල ගර්භයට සම්බන්ධ වෙලා පිහිටන हतर दिशावटम युक्त मुहुनला पीटपू मे तोरणवा अलंकार कटियां युक्त अंगेगतम वाहल कड़े के लिए इतकोट एक आयक खीन नमीन ते वाहल कड़े हम वाहल कड दिपस मू मल्य काम मलवेलवली युक्त भूम खलुगलवली हदकू शिला स्तंभ देखा मत मे तोरण सकाशकल तिबिन एवंगेम मिहिन तले कंटक चैत्य सह नगनीर वाहल कड उसस कलात्मक निर्माण वलिंग युक्त इतकोट वाहल कड के ओब सामान्य अवबोधय क्लबा गंडो अभी मेके पिंतूर दिरीपत कलो इन सबट पिंतूर दकीमीम वोट यम अवबोधय क्लबा गंड पुलवांक तिबेनो इलांट बोधिघर देंगर वटदागे के चैत्य वटे हदपू गेट बोधिघर के बोधिन हंसे वट निर्माण करपू गेट इतकोट एक पटु पियासाहित मंडपिया साहित बोधिघरे सकाशकलो मेतुलिम बोधि वृक्षे आरक्षावत योगे मर क्युगे बेतिमतुंगे आरक्षावत मेतुलिम सिद्धवेनो अनुराधपुरे श्रीमहाबोधीन महंसे वटा बोधिघरे निर्माण वेला तिबिच बवट साक्षि साधक तिबिन इतोट वर्तमान बोधिघर दकिंट लभिन नेह इतकोट बोधिघर क्यु बोधियट उटिंग निवे वटेट वितरा ये बोधिघरे पीटला तिबिन इतोट कलात्मक उसस्म बोधि घरे तिबिन कुरुनेगल नीलग्गम किन प्रदेशे ये विहारे तिबिन बोधि घरे अभी वब्बट मे पिंतूरे ये पिली बांधव तुरुतुरु इदिरिपत कल तिबिन इलांगट अभी बलम मेह संबंध बेंदिच तमत कला निर्माण अंग्यत्तम पिय गेटपिल पिय गेटपिल कियन्ने पडिपिल इतोट बौद्ध सिद्धस्थानयक वेत යන්න ඇතුල් වෙන්න තිබෙන පිවිසීමට තිබෙන මේ සඳකඩ පහණෙන් අනතුරුව තිබෙන්නේ පියගැට පෙළ. එතකොට ඒකත් ඊටාම කලාත්මක නිර්මාණ දැන් පාතිනවා කියලා නැහැ. බොහොම ලස්සන ලියවැල්, වාමන රූප, පොරවක් ගල්, ඒ වගේම විවිධ ආකාර චිත්‍ර වලින් කැටියම් වලින් යුක්තව තම පියගැට පෙළ සකස් කරලා තිබෙන්නේ පලාපෙති වලින්. ඊළඟට අලංකාර බොහොම ලස්සන මල් වැල් වලින් මේ පියගැට පෙළවල් සකස් කරලා තිබෙනවා. ඒකටත් ඔබේ පින්තූරයට අවධානය යොමු කරපුවාම ඔබට ඒක නම් බලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි එනවා සඳකඩ පහන්. සඳකඩ පහන තමයි විශිෂ්ටම නිර්මාණය කලාකරුවාගේ. එතකොට මේ කලාකරුවාගේ විශිෂ්ටම නිර්මාණයේ සඳකඩ පහන. සඳකඩ පහන ආරම්භ වෙන්නේ අර්ධ කවාකාර ගල්පුවරුවකින් තමයි මේ සඳකඩ පහන නිර්මාණය වෙන්නේ. පාලියෙන් අපි මේකට කියනවා අට ඡන්ද පාෂාණ කියලා. අඩ ඡන්ද පාෂාණ. එතකොට අඩ
සඳ කියන්නේ සඳකඩ පහන අනුරාධපුර යුගයේ මහනුවර යුගය දක්වා සඳකඩ පහන් විවිධ ආකාරයෙන් ප්‍රචලිත වෙලා තිබෙනවා නිර්මාණය වෙලා තිබෙනවා ඒවා වඩා කලාත්මකම නිර්මාණයේ ඉදි කරලා තිබෙන්නේ අනුරාධපුරයේ සඳකඩ පහන. එතකොට පොළොන්නරුවේ සඳකඩ පහනට එනකොට මේක තව ටිකක් වෙනසක් තිබෙනවා. සපොළොන්නරුවේ සඳකඩ පහනෙන් අර සත්තු එක්කනා පස්සේ එක්කනා යන සත්තුන්ගෙන් ගවයා ඉවත් වෙනවා. ඒකට සාමාන්‍ය මතය තිබෙන්නේ හින්දු බලපෑම පොළොන්නරු යුගයේදී ඇවිත් තිබෙනවායි කියන එක. එතකොට මේ සඳකඩ පහන් දෙකේ වෙනස ඔබ සාමාන්‍ය වශයෙන් දල වශයෙන් අවබෝධ කරගන්න ඕන කරනවා. එතකොට මේ අගනා නිර්මාණයක් තමයි සඳකඩ පහන කියලා. ඒකෙන් නිවනත් පෙන්눔 කරනවා නිරූපණය කරනවා. එතකොට ඒ සඳකඩ පහන විවිධ මත අපේ පුරා විද්‍යාඥයින් ඉදිරිපත් කළා තිබුණා. ඒ ගැනත් ඔබේ පොඩ්ඩක් අවධානය යොමු කරලා කරුණු මතක තියාගන්න කියන එක අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. ඊළඟට ඔබේ අවධානය යොමු කරන්න ඕනේ මුරගල. මුරගල කියන එකත් කලා නිර්මාණයක්. එතකොට විහාර මන්දිරයක රාජකීය ගොඩනැගිල්ලක දොරටු අලංකාර කරන අර්ධ කවාකාර මුදුන සහිත ගල් පොරු දෙක මුරගල් කියලා හඳුන්වනවා. එතකොට සඳකඩ පහන සහ පියගැට පෙළ ආරම්භයේ පිහිටෙන තැන තමයි මේ මුරගල පිහිටලා තිබෙන්නේ. එතකොට මේ මුරගලේ ස්වභාවය ඔබට මේ පින්තූරයේ දැකීමෙන් මුරගල කියන්නේ මොකක්ද කියන එක අවබෝධයක් වෙනවා. ඒකේ තියෙන කලා නිර්මාණ ඉතා සියුම් කැටයම් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න ඕන. ඊළඟට අපිට අවධානය යොමු කරන්න ඕන මාතෘකාවක් තමයි කොරවක්ගල. බලන්නකෝ මේ චිත්‍ර කලාව නැත්නම් මේ කැටයම් එක මොනතරම් දේවල් ලංකාවේ ඉතුරු වෙලා එකතු වෙලා තියෙනවද කියලා. මුරගලට පිටුපසින් පියගැට පෙළ දෙපස කැටයම් සහිතව හෝ රහිතව අත්තලක් ලෙස තියෙන ගල් පූර්වට අපි කියනවා කොරවක්ගල කියලා. එතකොට බොහෝ විට පියගැට පෙළ නගින්නේ නගින අයගේ මේ ආරක්ෂාව සඳහා මේ කොරවක්ගල් තියලා තියෙනවා. එහෙම නැත්නම් නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේ මකර මුඛයකින් නිකුත් වන ලියවැල් වෘත්තාකාරව දරණ දඟරේකින් අවසන් වන ආකාරයට මේවා නිර්මාණය කරලා තිබෙනවා. ඒ හැම එකකම තියෙන්නේ කැටේ මේ දක්ෂතාවය. කලාකරුවා ලංකාවේ කලාකරුවා මොනතරම් මේ සඳහා කාලයක් වෙන් කළා ඇද්ද කියලා අපිට පැහැදිලි වෙනවා. ඉතින් ඒ තරම් කාලයක් කැප කරලා තමන්ගේ ධනේ ශ්‍රමී කැප කරලා මේ කලා නිර්මාණ ඉදිරිපත් කරලා තිබෙනවා. ඊළඟට අපි යනවා චිත්‍ර පිළිබඳව. චිත්‍ර ගැන කතා කරනකොට ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා ඔබට. අනුරාධපුරයේ චිත්‍ර සහ පොළොන්නරුවේ චිත්‍ර. අනුරාධපුර යුගයේ තියෙන ප්‍රධානම චිත්‍ර තමයි හිඳගල සීගිරිය චිත්‍ර. හිඳගල චිත්‍ර විශේෂ තැනක් ගන්නවා මේ සඳහා. එතකොට මේ වගේ තිබෙන ශ්‍රද්ධාව ඇති කරලා දෙන මිනිසුන්ගේ හැඟීම් ඇති වෙන බුද්ධ ලම්බන ප්‍රීතිය ඇති කරන දේවල් තමයි මේ තුල අන්තර්ගත වෙලා තිබෙන්නේ. ලෙන් විහාරවල බෞද්ධ ආරාමවල සිතුවම් මේ විදිහට නිර්මාණය කරලා තිබෙනවා. සමහර අවස්ථාවල බුදුහාරංගේ චරිත කතාව, ජාතක කතා මේවා තමයි නිර්මාණය කරන්නේ පොළොන්නරුවේ සහ අනුරාධපුර යුගයේ. ඒතර පොළොන්නරුව යුගයේ පැරණිම ස්ථාන ලෙස හඳුන්වන්න පුළුවන් චිත්‍රවලදී මහියංගන ස්තූපයේ ධාතු ගර්භයේ දිඹුලාගල ලෙන් විහාරවල තිවංග පිළිමගේ හඳුනාගෙන තිබෙනවා පරණම පොළොන්නරුව යුගයට අයිති චිත්‍ර විදියට. එතකොට ඒවා ගැනත් ඔබේ අවධානය යොමු කරන්න අවධානය යොමු කරමින් ඔබට මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් ඒ චිත්‍රවල තිබෙනවා බුදුරජාණන් වහන්සේ සංකස්ස නුවරට වැඩම කිරීම, අර මාතෘ දිව්‍ය රාජාට විජම්පන දේශනා කළ වැඩම කිරීමේ සිදුවීම, ඊළඟට වෙස්සන්තර ජාතකය, සාම ජාතකය ආදී ජාතක කතා කිහිපයක්ම ඒ කාලය තුල නිර්මාණය කළා තිබෙන බවට සාක්ෂි සාධක තිබෙනවා. එතකොට කලා නිර්මාණ ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමක් තියෙනවා. මේ අධ්‍යාපනය ලබන දරුවෝ විදියට ඔබලා මේවා විනාශ වෙන්නේ නැති වෙන්න අනාගත පරම්පරාවට ආරක්ෂා කර දීමේ වගකීමත් ඔබ සතුව තිබෙනවා. ඒ නිසා ඒකත් හොඳින් මතක තියාගන්න. සමහර අය මේ චිත්‍ර බලන ගමන් තමන්ගේ නම කුරුටු ගන්නවා. ඒ ගල් පූර්ව වල ඒ කැටයම් වල උඩ ඇවිදිනවා. ඒව උඩ තියාන කෑම කනවා. ඊළඟට ඒ වගේ විවිධ තමන් ගිහලා අඟුරු කෑලි අරගෙන ගඩොල් කැට අරගෙන ඒවා කුරුටු ගාලා විනාශ කරන ගතියක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේවා පූජනීයත්වෙන් සලකන්න ඕන. ලාංකික අභිමානයේ ශ්‍රේෂ්ඨ ප්‍රෞඪ ඉතිහාසයේ එක සංදිස්ථානයක් තමයි කලා ශිල්පය කියලා කියන්නේ. ඒ නිසා ඒවා අපි ආරක්ෂා කරගෙන අනාගත පරපුරට දායාද කිරීමට තමයි ඔබට මේ පාඩම් තුලින් මේවා ඉදිරිපත් කළේ. එහෙම නැත්නම් උගන්වලා බලාපොරොත්තු වෙන්නේ ආකල්පමය ශක්තිය ඔබේ වර්ධනය කරන්න.
ඊට පෙර අපි පොඩි අභ්‍යාසයක් ගැන අවධානය යොමු කරමු මේ පාඩම තුලින් ඔබට අභ්‍යාසයකට ලියන්න පිළිතුරු ලියන්න පුළුවන් නම් ඔබ මේ පාඩම අංග සම්පූර්ණව සිද්ධ කරගත්තා වෙනවා ස්තූපයක දක්නට ලැබෙන අංග තුනක් නම් කරන්න අපි මුලින් සඳහන් කළා ඒක චිත්‍රයකමුත් ඔබට අපි පෙන්වුවා ඊළඟට ස්තූපයේ ගර්භයේ හැඩය අනුව ස්තූප වර්ග 6ක් තිබෙනවා ඒ 6 නම් කරන්න ඊළඟට තමයි කලා ශිල්ප ආරක්ෂා කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න අනාගත පරපුරට දායාද කරන්න මේ කලා ශිල්ප ආරක්ෂා කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න ඔබේ අදහසුත් අරගෙන ඔබේ අත්දැකීමුත් අරගෙන ඔබේ ආකල්පමේ දියුණුවත් අරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම අපේක්ෂා කරනවා හොඳයි එහෙමනම් පෙරවන් සරණයි අදට පාඩම අපි නවත්වමු